अद लंका कोविड निसा मरनेट पत्तुनु पलम वैद्यवर विधियट डॉक्टर गयान दंत नारायण गे मरणय वार्ता बिनवा मे प्रवृत्ति समग अपे आरंभ करमु अद दवसे अपे नेत गटनु लंकावे देशपालनिक संवेदी पुवत कीहिप्याक समाज माध्य क्रियाकरुवेकु वन मधुष प्रभात लियनगे अपि हंदुनागने कनिष्क दुष्मंत कियला नमुत अद अपिट ओहु पिलिबंदव बोहोम संवेदी पुवतक वार्ता वुना राजपक्ष रजे दिनवन्न समाज्य माध्य अतुले अत्तरम मतवादी वेडक करपु पुद्गले खोंद स्ट्रेटजिस्ट केने पुद्गलिकव अपिट ओहु संबंधयेन तियेन पहदीम तमयि समाज्य माध्य अतुले तिबुनु पोदु एकंगतावलट ओहु बोहो विट गरु करपु एक मेकट पोहट्टुवे देशपालज्ञयिन बहुतरयक वग कियन्न ओने कियला ओहुगे मितुरन कियनवा एहेम कियन्न एयाट हेतु गोडक तियेन नमुत अपि मे अवस्थावे ए हेतु पिलिबंदव कथा करन्न यन्ने नैहे ඔබට මතක ඇති බයි ගෙට්ටුව කියලා සමාජ මාධ්‍ය කරපු අයගේ ගෙට් ටුගෙදර් එකක් තිබ්බා. ඉතින් මෙවැනි වැඩසටහන් සංවිධානය කරලා තිබුණේ කනිෂ්ක. ඉතින් SL බ්ලොග් අපි අපේ කනගාටුව ප්‍රකාශ කරනවා කනිෂ්කගේ මේ හදිසි ව්‍යෝව සම්බන්ධයෙන්. ඊ රංජන් රාමනායක තමන්ගේ දඬුවම නැවත සලකා බලන ලෙස ඉදිරිපත් කළ රිවිෂන් ඇප්ලිකේෂන් එක ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එතකම ඊයේ පාස්කු විමර්ශන කොමිසමේ වාර්තාව ජනාධිපතිතුමාට ලබා දුන්නා. ඔබ අපි ඔබට මතකයි පිටු ලක්ෂ ගණනක වාර්තාවක් වුණු බැඳුම් කරේ සම්බන්ධයෙන්ුත් රජයේ පාර්ශවයන්ට ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අවන්ත ආටිගල කරපු හරි අපූරු කාටුණයක් අපිට හම්බුණා. ලේතවරුණු අඩිසලකුණු දේශපාලනය කියන ඇලට බැස්සට පස්සේ හේදිලා පිරිසුදු වෙලා එන ආකාරය හරි අපූර්වට අවන්ත ආටිගල සිය දේශපාලන කාටුණය මගින් නිරූපණය කරලා තියෙනවා. අද වරාය සේවකයෝ සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරලා සාමාන්‍ය විදියට වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඔවුන් කියනවා ඔවුන්ගේ සටන තිබුණේ නැගෙනහිර පර්යන්තයේ වෙනුවෙන් මිසක් බටහිර වෙනුවෙන් නෙවෙයි කියලා. පහුගිය සිකුරාද රාත්‍රී කාලයේ පොහොට්ටුවේ වෘත්තීය සමිතී නායකින් බැසිල් රාජපක්ෂ මහත්මයාව මුණ ගැහුණ කියලා අපිට ආරංචි වෙනවා. ඉතින් අපි හිතනවා පොහොට්ටුවේ වෘත්තීය සමිතී නායකයෝ මේ හාමුදුරුවරු බැසිල් මහත්මයා ඉදිරියේදී සංවේදී වෙන්න ඇති කියලා. ඉතින් අපිට හරි සතුටුයි මේ දේශීය සම්පතක් නොවුණු බටහිර පර්යන්තයේ ඉන්දියාවට දුන්න එක සම්බන්ධයෙන්. ඉන්දියාව ලංකාවත් එක්ක තිබුණු කරනවා කිව්ව 66% බිස්නස් අපේ නැගෙනහිර පර්යන්තයටම දීලා ඒගොල්ලොම හදාගන්න. එයාලට 85% අයිතිය තියෙන බටහිර පර්යන්තයට ලෝකේ වෙන රටවල් වලින් බිස්නස් අරගෙන ඒවි. කොටස් වෙළඳපළ සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ තනි දිනක් තුල දැවැන්තම කඩාවැටීම අද දිනේදී වාර්තා වුණා. ඒ අනුව අද දින ඒකක 561.5කින් සියලු කොටස් මිල දර්ශක පහළ වැටලා තියෙනවා. කොහොමින් කොහොම හරි මේක මාර්ගෙන් කාගේ හරි කලුවට තිබුණු සල්ලි ටික සුදු වෙලා එළියට එන්නත් ඇති. කොළඹ වරායේ බටහිර ජටිය නැගෙනහිර ජටිය තරම් උපాయ මාර්ගික වැදගත් නොවන බවත් වඩා වැදගත් වන්නේ නැගෙනහිර ජටිය රජය පාලනය යටතේ පවත්වාගෙන යාම බවත් සම කැබිනට් ප්‍රකාශක උදේ ගම්මන්පිල මහත්මයා පවසනවා. බටහිර පර්යන්තයේ පුද්ගලික විවසායකයන් සමග එකතු වී සංවර්ධනය කරන බවට පහුගිය ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේද සඳහන්ව ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශයට රටේ බහුතරයකගේ අනුමැතිය හිමිව ඇති බැවින් බටහිර ජටියේ පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමට ජනතා විසින්ද අනුමත කර ඇති බව ගම්මන්පිල මහත්මයා බොහොම අවධාරණය කියනවා. බටහිර පර්යන්තයේ සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ ජපානය සමග ගිවිසුම් ගතවන බවත් ඒ අනුව ඉන්දියාව සහ ජපානය විසින් නම් කරන පෞද්ගලික සමාගම් දෙකක් සමග බටහිර පර්යන්තයේ ඉදිකිරීම් සිදුවනු ඇති බව තමයි ගමන්පිල මහත්මයා වැඩිදුරටත් කියා සිටියේ. ඉතින් මේ 69 ලක්ෂයක් වුණු නොවැම්බර් වරුව මේවා කියවලා බලලා වෙන්න ඇතිනි අනුමත කරලා ඇත්ති. ඒ නිසා ඉදිරියට වෙන දේවල් ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ. වෙන දෙයක් බලාගෙන පාඩුවේ ඉන්න තමයි තියෙන්නේ. ඇත්තටම මේ ජනාධිපතිතුමා කියන විදියට ශේෂ්ත්‍රයන්ගේ ප්‍රවීණය තමයි ඒ වැඩේට ඉන්න ඕන. දැන් ඉංග්‍රීසි උගන්නනවා නම් ඒ පිළිබඳව තියරි වගේම ප්‍රැක්ටිකලුත් දැනුම අත්‍යවශ්‍යයි. හැබැයි අනේ ඉතින් ජනාධිපතිතුමා මේ ටිකම තමන්ගේ කැබිනට් මණ්ඩලය පත් කරන වෙලාවේ කරා නම් ඒකේ තියෙන වටිනාකම ආයේ කියලා වැඩක් නැහැ. දැන් බලන්නකෝ වරාය ඇමති කවුද? රත්තරන්. රත්තරන් කියන්නේ වරාය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයෙක්නේ. ඉතින් මේ කැබිනට් මණ්ඩලය සහ අමාත්‍යවරු ගැන කියනවා නම් මේ විදියට අපිට වැලක් තියෙනවා. ජනාධිපතිතුමාගේ මේ අදහස
නොමිනේෂන් දෙන වෙලාවේ කැබිනට් එක පත් කරන වෙලාවේ අමාත්‍යංශ ලේකම්වරු පත් කරන වෙලාවේ ආවනම් රටක් ජාතියක් විදියට අපි මීට වඩා වෙනස් තැනක ඉන්න තිබුණා අපි පහුගිය සතිය අපේ පේට්‍රියන් වරුන්ට පමණක්ම විශේෂ වුණු අලුත් වීඩියෝ කන්ටෙන්ට් එකක් ලබා දුන්නා මේ එහි කොටස නේ ඉවරද අයි තව එනතේ මන් දරු මල්ලෝ අහන්නේ බෑයි ආදර සම්බන්ධකම් මොනවද සම්මුත් කරේ නෑනේ මේ වගේම මේ සතියේත් අපි අලුත් වැඩසටහනක් ගේන බලාපොරොත්තු වෙමින් ඉනවා ඉතින් අපේ SA blog Patreon කෙනෙක් වෙන්න කියලා අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ Patreon කෙනෙක් වෙන්න ඔබට පුළුවන් මෙතන ක්ලික් කරන්න